આપણે થોડી છોટી વાત કરવા આપી હોય એક એક ઉપકરણ થી કાપ આપી ગાડી ને વિવિધ ઉપકરણ થી કાપ ગાડી નું દા અમાઓને ઉદાહરણ આપી દીધે તે વાળા લેવડે අර මාස් කාඩ් වල ලියන කීර ඒවා පින්තූර ඕනේ නැහැ. හොඳ අර නවීන උපකරණ වල පින්තූර අවශ්‍ය නැහැ. ඒ වාල දන්නවනේ. නේද? ඒක නිසා පින්තූර ඕනේ. හොඳයි. අපි නිකම් ඔය නිවසේ පාවිච්චි කරන උපකරණයක් ගනිමු මුපි මුලින්ම අලවංගුව ගනිමු. අලවංගුව. ඔක ලියා ගන්නවා. හරි. ඔයාලා ලියන්නකො. අලවංගුව. මම පොඩි ක්‍රියාකාරකමක් කරන්නේ. අර කැටිම ලියා ගන්නද සර්? ඔව්. ඒ කැටිම ලියා ගන්න. පරිහරණය කරන අවස්ථා ඔ මොනවාගේ වට දූමනා වේවි කියන එක මේ අහන්නේ හස්බුරුල් කිරීමට ආන්න හරි නේද පරිහරණය කරන අවස්ථා ඔ එක පහුරු කිරීමට හැරීමට අල හැරීමට අලවර්ග ගැලවීමට පරිහරණයෙන් ඊළඟ තව පරිහරණයෙන් පසු තබන ස්ථානයි කොහෙද පරිහරණය කිරීමෙන් පස්සේ ඒක යොදා අපි අලහරණ ගත්තනේ ආයුධ ගබඩාවේ හොඳයි දැන් තමා කල්පනා කරලා ලියන්න කොයි හරි තැන ඒ වගේම අපි ඒක පිරිසිදු කරගන්නත් තෝරනේ දැන් මඩත් එක්කම තැබුවොත් මොකද වෙන්නේ? අලවංගු අපිට වැඩි දවසක් පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. ඒ බර මලකඩ කාලා නේද? අර මුවහත මලකඩ කෑවොත් එහෙම යට අර කැපෙන තැන තියෙනනේ පුතේ. අලවංගුවේ. එතන මලකඩ කෑවොත් මුවහත නැති වෙලා යනවා. එතකොට අපිට අල හරන්න බැරි වෙනවා නේ. කයියෙම මෙහෙම මේ වේගයෙන් අපිට අනින්න වෙනවා. එතකොට අනතුරු වෙන්නත් පුළුවන් වැඩිපුර. නේද? මුවහත හොඳට තියෙනකොට තමයි අපිට හොඳින් වැඩක් කරගන්න පුළුවන්. එහෙනම් අපි සෝදලා නේ තිස දමලා ඒ කබල් දෙක තියන්න. හොඳයි ඔයාලා එතන තරම් තියන්න බලන්න. මම එක කියන්න. එක තැනක තමයි තියන්නේ නේද? නිවස පිටුපස මඩුවේ නැත සමහරු කියවල ආයුධ ගබඩාවක් ඇති ඒක තියන්න සමහර මඩුවේ වෙන්නත් පුළුවන් තන ඇති ලෝහ වර්ගයේ තන තිබෙන එක කියන්නේ හදලා තිබෙන ලෝහ වර්ගය මොකක්ද අමාති ලෝහ වර්ග සාදා ඇති
සාදා ඇති ලෝක වර්ගය. ඔව් අලවංගු හදල තියෙන්නේ මොන ලෝක වර්ගයෙන්ද? යකඩ. යකඩ. නේද? යකඩ. උදැල්ලගත්තුත් ඒ මේකට මේ වගේම ලියන්න පුළුවන් නේ පරිහරණය කරන අවස්ථා ඒත් එහෙමයි පස් කැපීමට නේද පානු කැපීමට එහෙම ලියන්න පුළුවන් පරිහරණයෙන් පසු සබර ස්ථානයේ ඒත් ඒ වගේ ආයුධයක් නිසා ආයුධ ගබඩාව සාදා ඇති ලෝහ වර්ගය ඔව් සාදා ඇති ඔය එතනත් යකඩ නේ යකඩ පරිහරණයෙන් පසු පබල ස්ථානයේ ඒත් එහෙම ආයුධ ගබඩාව නැත්තම් ආයුධ ගබඩාවේ කොමාඩු ඔත දෙමින් නැති තැනක නේද සාදා ඇති ලෝහ වර්ගය ඒත් එහෙමයි දැව සහ යකඩ යකඩ එහෙම නැත්තම් දැව සහ ඔව් දැව ගන්න නැහැ නේද තහඩු නේද යකඩ තහඩු වෙන මේ වලින් මිට ඔව් මිට ප්ලාස්ටික් තියනවා නේ හරි කටලී ලී මිටක් හොඳයි ඒ වගේ ඕනම උපකරණයකට අපිට මේ ටික ගන්න පුළුවන් දැන් පිහිය කපුර නේ ඕනම එකකට ගන්න පුළුවන් හොඳයි අපි දැන් අලවන් ගොලිව්වා දෙවෙනි එක ඔයාල කැමති එකක් තෝරගන්න දෙවෙනි එකට කැමති එකක් ඔයාල තෝරගන්න ඔය නිවසේ පරිහරණය කරන ඕනම උපකරණයක් මම දැන් කි පිහිය අලවංගුව මේ මුල්ලුව නේද වීල් බැරෝව සවල් සාක්ෂිය එතකොට කපුර ඒ ඕනම එකක් ගන්න පුළුවන් අල්වන් ආ අරගෙන මේ තරතුරම තුනට උත්තර ලියන්න බලන්න මේ තරතුරට ඔව් පළවෙනි එක පරිහරණය කරන අවස්ථා දෙවෙනි එක පරිහරණය පසු ප්‍රබල ස්ථාන තුන්වෙනි එක ආයති ලෝම වර්ග දෙවෙනි එකට ඔයාලා කැමති එකක් ගන්න. කැමති ආයුධයක් ගන්න. දැන් දෙස ලියන්න. ඔව් දැන් කරමු අපි. දැන් කරමු. පිසිය. පංගල්පුකේ ගොඩක් වෙලා දෙන්න අමාරුයි
Harisa. හරි පුතේ ඉවරයිනේ දැන් හරි සර් ඔව් අපි ඒකේ පින්තූර ටිකකුත් බලමු ඔය අතන නේද Like right. මේක නේ අපි අර ඔව් මේ තියෙන පුතේ දැන් මේ අපි මේ බාණ්ඩ හා උපකරණ අර පරිහරණය කරනකොට ඒවා ඒවා පිළිවෙල තැබීමට පුරුදු වෙන්න ඕන නේද ඔයාලගේ නිවසෙත් ඒ බාණ්ඩ උපකරණ නේද ගොඩක් පරිස්සමට තියන්න ඕන මොකද නැත්නම් ඒවා ඉක්මනටම දිරාපත් වෙන්න පුළුවන් ඉක්මනටම විනාශ වෙන්න පුළුවන් නේද ඒවෙන් අපිට ගොඩාක් කල් වැඩ ගන්න පුළුවන් වෙන්නේ මේ විදියට පිළිවෙලකට තෙමෙන්නේ නැතුව නේද තිබුණොත් එහෙම තමයි දැන් නිවසේ නම් මේ වගේ එකක් හදා ගන්න පුළුවන් නේ නිවස පිටුපස එල්ලන්න පුළුවන් මෙහෙම නේද එහෙම නැත්නම් මේ වගේ ඔව් තියාගන්නත් පුළුවන් ඒ හැම බඩුවක්ම පිළිවෙලකට තබා ගන්න ඒ වගේ පිරිසිදුව තබා ගන්න එතකොට තමයි මේ බාණ්ඩේ ගොඩක් කල් තියෙන්නේ නේද නැත්නම් ඒක විනාශ වෙලා යනවා ඒ මොකද එහෙම මේ සම්පත් අපි කියන්නේ ඒ සම්පත් වලින් අප ප්‍රයෝජන ගන්නව නැත්නම් නාස්ති වෙනවා කියලා කියන්නේ නේද දැන් ඔයාලා ඔය කෑම වර්ග නාස්ති කරන්නේ නැහැනේ පෑන් පෑන් සම් නාස්ති කරන්නේ නැහැනේ ඔයාලා නේ ඉතින් අපි උපරිම ප්‍රයෝජන ගන්නවානේ. ඒ වගේ තමයි මේ බාණ්ඩ වල. ඒවත් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන. පුළුවන් තරම් කල් ඒවෙන් වැඩ ගන්න ඕන. තේරුණාද? මේක ගොඩක් වටින දෙයක්. හොඳයි. හරි. හරි. ඉතින් අපි කිව්වා වගේ දැන් ඔය මේ බාණ්ඩ හා උපකරණ පරිහරණය කරනකොට ඉස්සර කාලේ මිනිස්සු මේ ඒවට වඳිනවා. ඒ කියන්නේ මේ පරිහරණය කරන්න කලින් ඒක අතට ගන්න කලින් වැඳලා තමයි ඒක ගන්න අතට. ඒ මොකද ඒක හේතුව මොකද්ද? දැන් මේ ආයුධයකට වඳින්න ඕනේ නැහැ. නමුත් ඒ වඳින්නේ මොකටද? ඒවට ගෞරව කරන්න නේද? ඒ තරම් භක්තියකින් නැත්නම් ඒ තරම් ආදරයෙන් තමයි මේ බාණ්ඩ හා උපකරණ තියාගත්තේ. නේ අපිව විසිකල දැම්මේ නැහැ. අපි හිතමු ඔන වාර මල් පාත්තියක් හදන්න උදැල්ලක් අරගන්න. ඒක විසිකල දාන්නේ නැහැ නේද? එහෙම කරන්නේ නැහැනේ අපි. ඒක සෝදලා ගෞරවයෙන් මේකට මේ ඒ නිසිතන අපිව තියන්නවා. මේ ඉස්සකාලෙත් එහෙමයි. දැන් වාර දැකලාද ඔය සීලා කියලා එහෙම ගොවිතැනට යන කලින් ඒ ආයුධයට වැඳලා තමයි පටන් ගන්න. හරි ඒක ගෞරවයක්. හොඳයි. මේ ඉතින් ඒ පාඩමේදී අපි ඉගෙන ගත්තේ ඔන්න ඒ ටික. හොඳද? රයිට්. එහෙනම් අපි යමු ඊළඟ කොටසට. හරි. ඊළඟ කොටස මම ඔන්න කියලා දෙන්න හදන්න. හොඳයි. දැන් හැමෝම අහගන්න. අපි යමුද බලන්න ඔයාලේ පාසලේ ක්‍රීඩා පිටියේ පැත්ත පොඩ්ඩක් මතක් කරගන්න. පාසලේ ක්‍රීඩා පිටියේ දක්නට ලැබෙන සුවිශේෂී උපකරණ මොනවද? පාසලේ ක්‍රීඩා පිටියේ දක්නට ලැබෙන සුවිශේෂී උපකරණ මොනවද?
ක්‍රීඩාපිටියේ ඊට ආවේනික උපකරණ ටිකක් තියෙනවා ක්‍රීඩාපිටියට උමනා කරන උපකරණ ටිකක් නේද පුතේ වොලිබෝල් දැල වොලිබෝල් කෝට් එකේ වොලිබෝල් දැල තියෙන කණු තියෙනවා නේ ඊට පස්සේ ඔන්න net ball එක ඔය දමන කණුවක් තියෙනවා කණු නේ පාපන්දු තියෙනවා නම් පාපන්දු දැල තියෙනවා වොලිබෝල් කණු ඔය වොලිබෝල් කණු ක්‍රිකට් ක්‍රීඩා කරනවා නම් ඊට අදාළ පැටි ක්‍රිකට් පිටියක් තියෙනවා නේද ක්‍රීඩා පිටියේ ඔය ක්‍රීඩා පිටිය ගියොත් එහෙම ඊට අදාළ උපකරණ ටිකක් එතන තියෙනවා මොකටද එහෙම තියෙන්නේ ඒව තියෙන්නේ මොකටද ඒ කාර්යය නේද ඉටු කර ගන්න පහසු කර ගැනීම සඳහා විවිධ විශේෂ උපකරණ ටිකක් තියෙනවා නේද හරි දැන් අපි අමු මේ පන්ති කාමරයට ගියොත් එහෙම පන්ති කාමරයට ගියොත් පාසලේ ළමා මේස ළමා පුටු ගුරු මේසය නේ පොත් රාක්කය ඒ වගේ උපකරණ ටිකක් තියෙනවා නේද ඒවා පිළිවෙලකට තබලා තියෙන්නේ නේ ආරක්ෂාකාරීව තියලා තියෙනවා පොත් කබඩය ඒවා තියෙනවා නේද අපි ගියොත් එහෙම පාසලේ කාර්යාලයට ගියොත් පුතේ කාර්යාලයේ තියෙන අර ලිපි ගොනු කවර ඔය නාම ලේඛන තබන ඒ ස්ථානයේ තියෙන විදුහල්පති පුටු ඔව් විදුහල්පති පුටුව විදුහල්පති මේසය නේද දුරකථන පන්තවාඩි වෙන නේ ක්‍රාංක තියෙනවා නේ අල්මාරි දුරකථන ඔය දුරකථන සීනුව ඒ ඊට අදාළ උපකරණ ටික තියෙනවා දැන් විදුහල්පති කාමරයේ තියෙනවද උදළු නැහැ නේ නේ අලවංගෝ තියනවාද නෑනේ ඒව තියෙන්නේ පාසලේ ආයුධ ගබඩාව නේ නැත්නම් අපි කියන්නේ පාසලේ කුෂිකර්ම ඒකකේ කුෂිකර්මයට අවශ්‍ය බඩික කුෂිකර්ම ඒකකේ තියෙන උදැල්ල අලවංගුව මුල්ලුව සවල නේ ඒ උනා ටික තියෙන කාර්යාලයේ තියෙන කාර්යාලයට උපනා කරන භාණ්ඩා උපකරණ ආ දැන් ඊට පස්සේ අපි යමු සංගීත කාමරයට සංගීත කාමරෙදි කියොත් ඔයාලට පේනවා සර්පිනාව තියෙනවා නේද වයලින් එක තබ්ලාව තියෙනවා නේ ඊට පස්සේ අර විවිධ සංගීත භාණ්ඩ ස්ථානගත කරලා ඔව් තැන් තැන් වල ස්ථානගත කරලා ඒ අවශ්‍ය විදියට නේ පහසු විදිහ ඒක ඇතුලේ තියෙනවද පුතේ මේ ඔය නාම ලේඛන තියෙනවද දුරකථන ඕනද මේස ඕනද නේ සිදුවපෙතුමාට වෙනම පොටුවක් ඕනද නැහැ ඒව ඕනේ නැහැ එතන නේද එතන තිබෙන්නේ ඒ විෂයට අදාළ භාණ්ඩහ උපකරණ ටික නේද ඕනේ නම් දැන් ඔයාලා තේරෙන්න ඕන එක එක ස්ථානවල තිබෙන්නේ එතෙන්ට ඕන කරන උපකරණ ටික නේද එතෙන්ට අපි අනවශ්‍ය දේවල් රින්ගව ගත්තොත් ගෙන්න ගත්තොත් එහෙම එතන අපිලිවෙලක් ඇති වෙන්නේ නේ පිළිවෙලක් ඇති වෙන්නේ එහෙනම් අපිට අර එක එක තැනට අදාළ භාණ්ඩහා උපකරණ තිබෙන බව දැන් ඔයාලට පැහැදිලි. හොඳයි අපි මේ පින්තූර ටික බලමු. හරි. ඔව් මේ දෙන්නේ ක්‍රීඩා පිටිය නේද ඒ ක්‍රීඩා පිටියට උමනා කරන උපකරණ ටික මෙතන වාර පේනවා නේ මේ තිබෙන්නේ මොකද්ද ඔව් සංගීත කාමරයට අවශ්‍ය කරන උපකරණ ටික එතන තියෙනවා නේද වයර් ටික වෙනම තියෙනවා ඒ විවිධ තැන් වල විවිධ විදිහට පිළිවෙලකට අසුරා තියෙනවා නේද ඔත්‍රාක්‍ය මේ කවරයක් දාලා මේ විදිහට තියෙන්නේ නේද
පාසල සතු උපකරණ හා භාණ්ඩ සටහන් පොතක් තියෙනවා ඉන්වෙන්ටරි පොත. එතකොට මේ හැම පාසලේ තියෙන හැම භාණ්ඩයක් ගැනම සටහනක් තියෙන මේක. පැහැදිලිද? එතකොට සමහර ඒවා රජයෙන් ලැබෙන්න පුළුවන්. සමහර ඒවා දානපතියන්ගෙන් ලැබෙයි. කවිතින අය පාසල පරිත්‍යාග කරනවනේ. නේද? සමහර ඒවා දෙමාපියන් විසින් ආරම්භ වෙනවා. සමහර ඒවා ආදි ශිෂ්‍යව ආරම්භ වෙනවා. उपकरण ඒ උපකරණය වෙනුවට නැවත උපකරණයක් අනිවාර්යයෙන්ම ගන්න ඕන නේද නැත්තම් ලෙඩ තේරුණාද ඒ වගේම ඒක නිසා තමයි අර ඒ බඩු අවාල් ගත්තට පස්සේ නියමිත තැන තබන්න ඕන හරිද ඒක නෙවෙයි විදුහල්පතිතුමා මේ කෑ ගහන්නේ නේද ඒ බඩු ගත්තනම් මේ ආයිමත් එතනම තියන්න කියලා නේ ඒක ඉතින් කෑ ගහන්නේ මොකද ඒවා නැති වුණොත් එහෙම විදුහල්පතිතුමාට තමයි ඒක ගෙවන්න වෙන්නේ හැබැයි නැත්නම් ගණිත ගුරුවරයාට තමයි ඒක ගෙවන්නේ නේ ඒවා වෙනම සටහන් වෙලා තියෙනවා ඒ නිසා ඊටාම වැදගත් ඔයාලා පාසලේ බඩු භාණ්ඩයක් ගත්තොත් එහෙම ඒක නැවතත් තිබු තැනම තියන්න ඕන පුටු පවා ඒ ඉන්වෙන්ටරි පොතේ ලියලා තියෙන්නේ නේද චූටි චූටි දේවල් නෑ හැමදේම ලියනවා තේරුණාද ඉතින් නැත්නම් ඒ කැඩි බිඩි කිහිපේ පිළිසකර කරලා දෙන්න පුළුවන් අපිට ඒක හොඳ ගුණයක් මේ හොඳ ගුණාංගයක් ඔයාලට පුළුවන් ඒක කරන්න ඉතින් මේ ඒව පොත් දීපලනේ පාසලේ ඔක්කොම තියෙන පොදු දීපල. ඔය ඉන්වෙන්ටරි පොතේ සටහන් වෙන හැම ඒවා පොදු දීපල. ඒවා අපි පෞද්ගලික පරිහරණයට ගත්තොත් එහෙම ඒක වැරද්දා. නේද? දැන් පුටුවක් මේක මගේ පුටුව කියලා තියාගෙන ඉන්නකම වැරද්දා. තේරුණාද? ඒක ඔයාලගේ වෙන විදිය නෑ. ඒක පාසල එකක් නේ නේද? හොඳයි. ඉතින් ඒ ටික තමයි අපි එහෙනම් මේ පාඩමේදී සාකච්ඡා කළේ. Right, එහෙනම් අපි එකට මාතෘකාව ලියමු. මේ මාතෘකාවක් ඔලියලා මෙහෙම ලියමු පුතේ. පාසලේ දක්නට ලැබෙන පාසලේ දක්නට ලැබෙන උපකරණ පාසලේ දක්නට ලැබෙන උපකරණ वगो अभी सर ऐंड गान ना दर ओ वागू ऐंड गान स्थान पहाक तीव्र उपकरण उतना तीव्र ना वा तावती बेना वाई थिंग आप इधर गली यान पुलान नेटों कामरे नेद
ඒ වගේ ලියන්න පුළුවන් අපි කමන්නේ අපි ඔය පහ විතරක් ලියමුකෝ විදුම් කණුව කියන්නේ මොකද සර්? ඒ කියන්නේ මේ නෙක් බෝල් කණුව. එතත් අපි මේ වෙලාවම හොඳයි නේද?
वॉलीबॉल क्रिकेट विकेट कूरू नहीं एल्ले कौन सांगी तो काम है ना गोड़ा दे वाली आन पुलवा खुशी कार में एक तरह तो आन पुलवा पांती काम रे तावे वाली आन पुलवा दम मेकिंग कुते पहेदरी कर गाना हो ना ए स्थान वाला ඒ ස්ථානයේ යතම සුවිශේෂී උපකරණ තියෙනවා ඒක තමයි පැහැදිලි කරගන්න තියෙන්නේ මේ පාඩමේ හොඳේ වෙන මොකුත් නෙමෙයි මේවා තිබෙන බව යාළ දන්නවා දැන් මේකෙන් අපි ඉගෙන ගන්න ඕන මොකද්ද ඔයාලටත් පුළුවන් gedara උනත් නේද ඒ ස්ථානයේ තිබෙන දේවල් ඒ ස්ථානයට අප විශේෂී කරගන්න බැහැ මුළු තැංගේ තිබෙන උපකරණ මුළු තැංගේම තියන්න ඕන නේද එතකොට ඒ මුළු තැංගේට ඔඩිටර් වුමනා වෙන ඒවා තියෙනවනේ ඒව ඒ ආවට තියා ගන්නවා නේ ඔයාලා මේ තමන්ට පාඩම් කරන කාමරේට වුමනා කරන දේවල් එතනම අතල තියා ගන්නවා ඒතර පොත් රාක්‍රිය ඉන්නවනේ ඔයාලගේ පාඩම් කරන කාමරේම තමයි නේද එතකොට पोत्रा के वेना कामरे को पारण कराने वेना पहने का इतना कोटे हम बैंड हम उसे हमें कामर ये तमांग ये अपने तो कामरे ये तमांग का सुविशेषी उपकरण तमांग का उमड़ा उपकरण तो हमें दिए ना अनेक ताने नेकी निकल गाने आप नहीं बैडल ऐसी कर गाने पासु कर गाने को हम मदद किए नहीं कर एक ऐसे पीली वेना පිලිවෙල කියන එක අපි හැමෝටම ඉතාම හොඳ දෙයක්. හරි හරි වරයි. හරි. යලි වරයි. හරි පුතේ. එහෙනම් අපි විනාඩි හරි අහන්නේ. විනාඩි දෙකකින් මම නැවත ලින්ක් එක එවන්න හොඳේ. ෂූටි බ්‍රේක් එකක් දෙන්නම් විනාඩි දෙකක්.